අයිබවන් ඔබට සුබ දවසක් වේවා. ඔබ නොයිවසිල්ලෙන් බලා සිටි 2024 වර්ෂයේ මැයි මස 3වැනිදා සිට මැයි මස 9වැනිදා දක්වා සතිය ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? ඔබ දන්නවා අප ඉදිරිපත් කළ පලාපල 100%ක්ම හරියන බව. ඒ වගේම මේ සතියේදී ඔබගේ ලග්නයට අදාළව 100%ක්ම හරියටම හරියන ලග්න පලාපලයක් තමයි මා මේ ඉදිරිපත් කරන්නේ. ඉතින් දිනපතා ලග්න පලාපල දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහමාන සමගින් ඔබගේ හදහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලසා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප මෙතැන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබ ප්‍රසිද්ධියට පත්වන කාලයක් බව පෙන්නුම් කරනවා. පවුලේ වගකීම් වලදී මූලිකත්වයක් ගනිමින් සති ආරම්භ කරන මේෂ ලග්න හිමි ඔබගේ සඳු ග්‍රහය මේ සතියේ 11, 12, 1, 2 යන භාවයන් මතින් ගමන් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී අමතර දේ ඉපෙයිමට වෙහෙසක් දරනා බවක් පෙන්නුම් කරනවා. දේපල ගනුදෙනුවක් හේතුවෙන් වෙහෙසින් වැඩි කරනවා. පවුලේ සමාජිකයන් අතර ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කිහිපයක් සිදු කරනවා. සමිති සමාගම් වල නිරතල දරන කාලයක් වන අතර ප්‍රසිද්ධියට පත්වන බවක්ද පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ සතුටට පත්විය හැකි කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. තනතුර ස්ථිර වීමක් හෝ ස්ථාන වෙනසක් සිදුවිය හැකි බවක් පෙනෙනවා. වෙනදාට වඩා අතමිට සරු කරන අමතර ආදායම් මාර්ගයකට හේතු ඇති කරන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී තරඟකාරී කටයුතු වලට සම්බන්ධ වීමට සිදුවන කාලයක් බව පෙනෙනවා. තරඟ විභාගයක් වෙනුවෙන් සූදානමක් ඇති කර ගන්නවා. ගුරු භවතුන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ප්‍රසාදයට පත්වන කාලයක් වෙනවා. ඔබගේ සෞඛ්‍යතත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වරින් වර ඇති කරන ශාරීරික අප්‍රාණික ගති පැවතුම් හේතුවෙන් පීඩා ගෙනදෙන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. නිතර ඇතිවන අතක අවබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනවා. හදිසි වෛද්‍ය ප්‍රතිකාර පතන සතියක් වෙනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 8යි. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 9ද, ජයවර්ණයේ ලෙස නිල් පැහැයද, ශුභ දිනයේ ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට හිතවතෙකුගේ භෝජන සංග්‍රහයකට සහභාගී වීමට කටයුතු සැලසෙන බවක් පෙන්නුම් කරනවා. අමතර ලැබීම මතින් යහපත් කාලයක් වන අතර මේ සතියේ සඳු ග්‍රහය 10, 11, 12, 1 යන භාවයන් මතින් ගමන් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙන්නුම් කරනවා. නිතර පවුලේ වැඩිහිටියන් වෙනුවෙන් වෙහෙසීමට සිදුවනවා. වගකීම් බහුල සතියක් වෙනවා. හිතවතෙකුගේ භෝජන සංග්‍රහයකට සහභාගී වීමට කටයුතු සැලසෙනවා. දුර ගමනකට කටයුතු සූදානමක් ඇති කර ගන්නවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වගකීම් බහුල ක්‍රියාමාර්ගවලට හිමිකම් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. එමෙන්ම අලුත් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට කටයුතු උදා කරනවා. වෙනදාට වඩා ලැබීම මතින් යහපත් වන කාලයක් වෙනවා. තනතුර ස්ථිර වීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කර ගන්නවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී වෙනදාට වඩා අධ්‍යාපන කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන සතියක් වන බවක් පෙන්නුම් කරනවා. ප්‍රමාද වූ පොත්පත් වැඩ කටයුතු කිහිපයක් ස්ථිර කර ගැනීමට හැකිවන බවක් පෙන්නුම් කරනවා. තරඟ විභාගයක් වෙනුවෙන් කටයුතු සූදානමක් ඇති කර ගන්නා සතියක් වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මෙතෙක් පැවති ශාරීරික අපහසුතා කිහිපයක් මගහැරී යන බවක් පෙන්නුම් කරනවා.
එහෙත් සුළුසුළු වැටීම් තැලීම් වැනි අනතුරුදායක තත්ත්වයන් සිදුවීමට ඉඩ ඇති බවක් පෙනෙනවා. වෘෂභ ලග්නයේ උපන් ඔබගේ අය 6යි වැය 4යි. වෘෂභ ලග්නයේ උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 4ද, ජයවර්ණය ලෙස දම්පැහැයද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. මිථුන ලග්නය. මිථුන ලග්නයේ උපන් ඔබ උත්සවයකට සැලසුමක් සකස් කර ගන්නා බවක් පෙන්눔 කරනවා. සැලසිනදායක බව තරමක් දුරට අඩු කරන සතියක් වන අතර මේ සතියේ සඳුග්‍රහයා 9, 10, 11, 12 යන භාවයන් මතින් ගමන් කරනවා. මිථුන ලග්නයේ උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පවුලේ පැඳින් වැඩිවන අන්දමේ කරුණු කිහිපයක් සිදු කරන බවක් පෙන්눔 කරනවා. ශාරීරික වෙහෙසීම් වැඩි කරනවා. වෙනදාට වඩා යනේන ගමන් ගැන සැලකිලිමත් වන්න. දරුවෙකුගේ උත්සව අවස්ථාවකට සැලසුමක් සකස් කර ගන්නා කාලයක් වන බවක් පෙන්눔 කරනවා. හදිසි වියදමක් දැරීමට සිදුවන බවක් පෙනෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනෙනවා. නිතර ප්‍රධානීන් සමග ගැටලුකාරී බවක් ඇති කර ගන්නවා. සර් රැකියා කටයුතු වලින් විශේෂ ලාභ හිමි කරන කාලයක් වෙනවා. නිතර අතමිට ගැවසෙන ක්‍රියාමාර්ග වලට හිමිකම් ඇති කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අධ්‍යාපන කටයුතු සම්බන්ධ විශේෂ උනන්දුවක් ඇති කරන කාලයක් බව පෙන්눔 කරනවා. තරික විභාගයකට සූදානමක් ඇති කර ගන්නවා. අලුත් දේ ඉගෙනීමට වෙහෙසෙන බවක් පෙන්눔 කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී උෂ්ණාධික රෝගයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන බවක් පෙන්눔 කරනවා. එමෙන්ම ආහාර නොදිර වීමේ ආබාධයකින්ද පීඩා විඳීමට සිදුවනවා. වෙනදාට වඩා තමා ගන්නා ආහාර පාන පිළිබඳ සැලකිලිමත් විය යුතු බවක් පෙනෙනවා. මිථුන ලග්නයේ උපන් ඔබගේ අය 6යි වැය 3යි. මිථුන ලග්නයේ උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 4ද, ජයවර්ණය ලෙස කහ පැයද, ශුභ දිනය ලෙස සඳදා දිනයද යොදා ගන්න. කටක ලග්නය. කටක ලග්නයේ උපන් ඔබට ස්වර්ණ රැකියා වාසි සහිත බවක් පෙන්눔 කරනවා. තරමක් දුරට ගතට සිතට සැනසෙල උදා කරන සතියක් වන අතර මේ සතියේ සඳුග්‍රහයා 8, 9, 10, 11 යන භාවයන් මතින් ගමන් කරනවා. කටක ලග්නයේ උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී මෙතෙක් ප්‍රමාදතා සිදු කළ කටයුතු කිහිපයක් නැවත ආරම්භ කිරීමට අවස්ථාව උදා කරන බවක් පෙන්눔 කරනවා. වෙනදාට වඩා ආගමික කටයුතු වලින් සහන පතන කාලයක් වනවා. නිතර වයසින් නඩු අය සමග ඇසුරට අවස්ථාව සැලසෙනවා. නීති ගැටලුවකට බැඳවීමට ඉඩ ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ දුරදිග සිතා බැලිය යුතු බවක් පෙනෙනවා. එමෙන්ම රැකියාවේ කටයුතු දෙසා දුර පළාතකට යාමට සිදුවන බවක් පෙනෙනවා. සර් රැකියා කටයුතු වලින් නොසිතූ ලාභ හිමි කර ගන්නවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අමතර භාෂාවක් ඉගෙනීම වෙනුවෙන් වෙහෙසීම් ඇති කරන බවක් පෙනෙනවා. උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ සිත් කලකිරීම් රැවටිලි වලට හසු වීමට ඉඩ ඇති කාලයක් වන බවක් පෙන්눔 කරනවා. හදිසි පොත්පත් මිලදී ගැනීමකට කටයුතු උදා කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී මෙතෙක් පීඩාකාරී බවක් ගෙන දුන් ගැටලු කිහිපයකින් නිදහස උදා කරන බවක් පෙන්눔 කරනවා. ඇසේ හටගන්නා ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනවා. වරින් වර ඇති කරන ක්ලාන්ත ගතිය හේතුවෙන් හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට ලක්වීමට සිදුවනවා. කටක ලග්නයේ උපන් ඔබගේ අය 7යි වැය 5යි. කටක ලග්නයේ උපන් ඔබගේ ජයාංකය ලෙස අංක 4ද, ජයවර්ණය ලෙස දම්පැහැයද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. සිංහ ලග්නය. සිංහ ලග්නයේ උපන් ඔබට වාහන ගනුදෙනුවක් පිළිබඳ උනන්දුව ඇති කරන බවක් පෙන්눔 කරනවා. වැඩි වගකීම් ප්‍රමාණයක් තමා වෙත පැවරෙමින් සති ආරම්භ කරන සිංහ ලග්න හිමි ඔබගේ සඳුග්‍රහයා මේ සතියේ 7, 8, 9, 10 යන භාවයන් මතින් ගමන් කරනවා. සිංහ ලග්නයේ උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී කලබලකාරී ලෙස කටයුතු කිහිපයක් කරගෙන යන බවක් පෙනෙනවා. නිතර අලුත් හිතවත්කම් වලට මඟ සැලසෙන සතියක් වෙනවා. මවගේ අසනීපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරනවා. වාහන ගනුදෙනුවක් පිළිබඳ උනන්දු ඇති කරන බවක් පෙනෙනවා. තීරණ ගැනීමේදී දුර දිග සිතා බලන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී
හදිසි ලැබේ මැති රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරනා බවක් පෙන්නුම් කරනවා. අත්කම් නිර්මාණ වැනි සන් රැකියා කටයුතු වලට යොමුවන කාලයක් වනවා. එමෙන්ම සෞන්දර්යාත්මක රැකියා කටයුතු වලින් විශේෂ වාසි කිහිපයක් සැලසෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මෙතෙක් උදාසීන බවකින් කරගෙන ගිය අධ්‍යාපන කටයුතු නව මූලවරයකින් කරගෙන යන බවක් පෙනෙනවා. කණ්ඩායම් වැඩ සටහනකට මූලිකත්වයක් ගෙන කටයුතු කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර සෞඛ්‍ය අතින් එතරම් යහපත් කාලයක් නොවන බවක් පෙන්නුම් කරනවා. පරම්පරාගත රෝගයක් කිස්මතු විය හැකි බවක් පෙන්නුම් කරනවා. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වන සතියක් වෙනවා. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 5යි. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 4ද, ජය වර්ණය ලෙස තැඹිලි පැහැයද, සුබ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබ ගේදර අලුත් වැඩියාවක් වෙනුවෙන් වෙහෙසන කාලයක් බව පෙන්නුම් කරනවා. මානසික අවහිරතාවයකින් කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ 6, 7, 8, 9 යන භාවයන් මතින්. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පැවති නොසන්සුන්කාරී බව මගහැරී යන බවක් පෙන්නුම් කරනවා. උසස් අයගේ ඇසුරට කටයුතු සැලසෙන බවක් පෙනෙනවා. හදිසි ගනුදෙනුවකට කටයුතු උදා කරනවා. වගකීම් බහුල කටයුතු කිහිපයක් යෙදෙනවා. ගේදර අලුත් වැඩියාවක් වෙනුවෙන් වෙහෙසන කාලයක් වනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ සුබදායක පුවතක් අසන්නට ලැබෙන බවක් පෙනෙනවා. තනතුරු ස්ථිර වීමක් පිළිබඳ බලාපොරොත්තුවක් ඉටු කරනවා. ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ වූ අයට සුබදායක සතියක් වනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී උසස් අධ්‍යාපන කටයුතු වලින් විශේෂ ජයග්‍රහණ හිමි කරනා බවක් පෙන්නුම් කරනවා. අධ්‍යාපනික වැඩසටහනක මූලිකත්වය ගෙන කටයුතු සිදු කරනවා. විශ්වවිද්‍යාල වරම් අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු ඉටුවන සතියක් වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශාරීරික වෙහෙස ගෙනදෙන සතියක් වෙන බවක් පෙනෙනවා. වරින් වර හටගන්නා උග්‍ර ආශ්‍රිත ආබාධයකට ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවනවා. මේ සතියේ හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වීමට සිදුවන බවක් පෙනෙනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 3යි. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 2ද, ජය වර්ණය ලෙස කොළ පැහැයද, සුබ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට භූමි ලාභ ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. හදිසි ආදායම් මාර්ග කිහිපයකට කටයුතු සැලසෙමින් සතිය ආරම්භ වන තුලා ලග්නය හිමි ඔබගේ සඳු ග්‍රහයා මේ සතියේ 5, 6, 7, 8 යන භාවයන් මතින් ගමන් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී අවිවේකී ලෙස සති ආරම්භ කරන බවක් පෙන්නුම් කරනවා. සමාජ සේවා කටයුතු කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වන බවක් පෙනෙනවා. පැරණි හිතවත්කම් අලුත් වෙන කාලයක් වෙනවා. මවට හෝ මව්පස ඥාතියෙකුට ඇප උපස්ථාන කිරීමට අවස්ථාව සැලසෙන කාලයක් වෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ජලාශ්‍රිත කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. භූමියෙන් ලාභ ගෙන දෙන කාලයක් වනවා. මෙතෙක් කරගෙන ආ රැකියාවක තනතුරු ස්ථිර වීමක් සිදු වීමට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී උසස් අධ්‍යාපන කටයුතු වලට මුදල් අධිකතා මතුවත් කෙසේ හෝ ඒවා කර ගැනීමට මාර්ගය පෑදෙන බවක් පෙන්නුම් කරනවා. තාක්ෂණික අංශයේ අධ්‍යාපන කටයුතු වලින් විවිධ කුසලතා ඉස්මතු විය හැකි අතර ඒවාට සම්මාන සහතිකද හිමි කර ගන්නවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර සෞඛ්‍ය තරමක් දුරට යහපත් වන බවක් පෙනෙනවා. පැවති අසනීප තත්ත්වයකින් සුවය හිමි කරනවා. සෞඛ්‍ය පරීක්ෂණ සතුටුදායක බවක් පෙන්නුම් කරනවා. ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වන්න. තුලා ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 5යි. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 3ද, ජය වර්ණය ලෙස නිල් පැහැයද, සුබ දිනය ලෙස සඳුදා දිනයද යොදා ගන්න. වෘචික ලග්නය. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ පැරණි හිතවත් කම කරුත් වන බවක් පෙන්නුම් කරනවා. විශේෂ කටයුතු කිහිපයකට සම්බන්ධ වීමට මඟ සැලසෙමින් සති ආරම්භ කරන වෘචික ලග්න හිමි ඔබගේ සඳ ග්‍රහයා මේ සතියේ 7, 5, 6, 7 යන භාවයන් මතින් ගමන් කරනවා.
වර්චිකලාත්මයෙන් උපා නවගේ ග්‍රහජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පැවති අවහිරතා කිහිපයක් මගහැරි යන බවක් පෙන්නුම් කරනවා. අවිවේකී වුවත් ක්‍රමවත් ලෙස ග්‍රහජීවිතය කටයුතු කරගෙන යාමට හැකි වනවා. පැරණි හිතවත්කම් අලුත්වන අන්දමේ කරුණු කිහිපයක් සිදු කරනවා. පවුලේ වැඩිහිටියෙකු පිළිබඳ සෙත් ඇවුලක් අසන්නට ලැබෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී දරුවන්ට දැනුම ලබා දීමේ රැකියා කටයුතු වලට සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන බවක් පෙනෙනවා. මෙතෙක් කවිවේකී ලෙස කරගෙන ගිය රැකියා කටයුතු යහපත් ලෙස කරගෙන යාමට අවස්ථාව සැලසෙන බවක් පෙනෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මානසික පීඩාකාරී ලෙස අධ්‍යාපන කටයුතු කරගෙන යන කාලයක් වනවා. නිතර ගුරු දෙගුරුන්ගේ දෝෂාරෝපණයට ලක්වීමට සිදුවනවා. පාඩම් වැඩ කටයුතු කිහිපයක් අතපසු වන අන්දමේ කටයුතු කිහිපයක් සිදු කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර සෞඛ්‍ය අතින් නිතරම යහපත් කාලයක් නොවන බවක් පෙනෙනවා. පපුව පෙනහැල්ල ආශ්‍රිතව ඇතිවන ආබාධ තත්ත්වයකින් පීඩා ඇති කරනවා. ජලය සම්බන්ධ කටයුතු වලින් පරිස්සම්ය යුතු සතියක් වනවා. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 5යි. වෘචික ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 7ද ජයවර්ණය ලෙස කහපැහැයද ශුභ දිනය ලෙස සිකුරාදා දිනයද යොදා ගන්න. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට විශේෂ උත්සවයකට ඇරයුමක් ලැබෙන බව පෙන්නුම් කරනවා. උත්සාහයෙන් කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සඳ ග්‍රහයා ගමන් කරන්නේ 3, 4, 5, 6 යන භාවස්ථාන වලයි. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී සහෝදර බැඳීම් වලට හේතු ඇති කරන බවක් පෙන්නුම් කරනවා. අලුත් නෑදෑ හිතවතුන් දැන හඳුනා ගැනීමට කටයුතු උදා කරනවා. වෙනතට වඩා උත්සාහයෙන් උනන්දුවෙන් ගෘහ ජීවිතයේ කටයුතු කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. විශේෂ උත්සව අවස්ථාවකට සහභාගී වන සතියක් වෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී අමතර ලැබීම් හිමිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. නිතර රැකියාවේ කටයුතු උනන්දුවෙන් කරගෙන යන බවක් පෙනෙනවා. ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මෙතෙක් පසුගාමී බවක් ඇති කරගත් අධ්‍යාපන කටයුතු උනන්දුවෙන් කරගෙන යන සතියක් බව පෙන්නුම් කරනවා. නිතර ගුරු දෙගුරුන්ගේ ප්‍රසාදයට පත්වන අන්දමේ කරුණු කිහිපයක් සිදු කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී පැවති චර්ම ආබාධයකින් සුවය හිමි කරන බවක් පෙන්නුම් කරනවා. එහෙත් වරින් වර ඇති කරන අජීර්ණ ආබාධයකින් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරනවා. හදිසි සෞඛ්‍ය පරීක්ෂණයකට භාජනය වන සතියක් වනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 5යි. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 5ද ජයවර්ණය ලෙස තැඹිලි පැහැයද ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබගේ දේපල ගැටලුවක් නිරවුල් වන බවක් පෙන්නුම් කරනවා. වගකීමෙන් කටයුතු කරගෙන යන සතියක් වන අතර මේ සතියේ සඳු ග්‍රහයා 2, 3, 4, 5 යන භාවයන් මතින් ගමන් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී පවුලේ අය අතර ප්‍රසාදයට පත්වන සතියක් වන බවක් පෙන්නුම් කරනවා. මෙතෙක් උදාසීන ලෙස කරගෙන ගිය කටයුතු කිහිපයක් උනන්දුවෙන් කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. පවුලේ අය සමග ප්‍රීතිමත් ගමනකට කටයුතු සූදානම ඇති කර ගන්නා බවක් පෙන්නුම් කරනවා. දේපල ගැටලුවක් නිරවුල් කර ගැනීමට හැකිවන සතියක් වනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ පැවති ගැටලු කිහිපයක් නිරවුල් කර ගැනීමට හැකිවන බවක් පෙන්නුම් කරනවා. නිතර සෞන්දර්යාත්මක කටයුතු සම්බන්ධ රැකියා මාර්ගවලට ඉඩකඩ ඇති බවක් පෙනෙනවා. තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින අයට සුබදායකයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අලුතින් ඉගෙනීමට කටයුතු උදා කරන සතියක් බව පෙන්නුම් කරනවා. උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වන අයට යහපත් කාලයක් වන අතර තරගකාරී කටයුතු වලින් ජයග්‍රහණ හිමි වන බවක්ද පෙන්නුම් කරනවා. කලා ක්ෂේත්‍රයේ අධ්‍යාපන කටයුතු වලින් යහපත් කාලයක් වනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වරින් වර ඇති කරන උදරාබාධයක් හේතුවෙන් පීඩාකාරී බවක් ඇති කරන බව පෙනෙනවා. චර්මගත ආබාධයක් හේතුවෙන් පීඩා ගෙන දෙන සතියක් වනවා. වරින් වර හදිසි ප්‍රතිකාර පැතීමට සිදුවන කාලයක් වනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ අය 7යි වැය 4යි. මකර ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක 7ද
ජයවන්නේ ලෙස කාපහැද ශුභ දිනේ ලෙස සිකුරාදා දිනේද යොදා ගන්න. කුම්භ ලග්නය කුම්භ ලග්නයෙන් උපන් ඔබ ණය ගනු දෙනවගේ නිදහස් වන බවක් පෙන්නුම් කරනවා. උත්සාහයෙන් කටයුතු සිදු කරන සතියක් වන අතර මේ සතියේ සනුග්‍රහය 1 2 3 4 යන භාවයන් මතින් ගමන් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ශාරීරික වෙහෙස ඇති ඔබත් එදිනෙදා කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යන බවක් පෙන්නුම් කරනවා. නිතර විනෝදයට බරව කටයුතු සිදු කරන කාලයක් වනවා. දරුවෙකුගේ කටයුතු වෙනුවෙන් අමතර වෙහෙසීම් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. ණය ගනු දෙනවගේ නිදහස සැලසෙන බවක් පෙනෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු සම්බන්ධ තීරණ ගැනීමේදී දුරදිග සිතා බැලිය යුතු බවක් පෙන්නුම් කරනවා. හිතුවක්කාර ලෙස තීරණ ගැනීමෙන් තමාට අවශ්‍යදායක තත්ත්වයක් ඇති කර ගන්නවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මෙතෙක් කරගෙන ආ අධ්‍යාපන කටයුතු වල ප්‍රගතියක් දැකිය හැකි කාලයක් වනවා. නිතර කණ්ඩායම් වැඩසටහන් වලදී මූලික අතුරක් ගැනීමට සිත වනවා. අලුත් පොත්පත් මිලදී ගැනීමට කටයුතු උදා කරන බව පිරිනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සෙම් රෝග උග්‍ර ආශ්‍රිත ආබාධයකින් පීඩා ඇති කරන කාලයක් වන බවක් පෙන්නුම් කරනවා. ජලය සම්බන්ධ කටයුතු වලින් පරිස්සම් වීම වැදගත් වන සතියක් වනවා. රුධිරගත සීනි මට්ටම කෙරෙහිද සැලකිලිමත් වන්න. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 4යි. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 9ද ජය වර්ණය ලෙස කහ පැහැද ශුභ දිනේ ලෙස සිකුරාදා දිනේද යොදා ගන්න. මීන ලග්නය මීන ලග්නයෙන් උපන් ඔබ ගුප්ත කටයුතු වලින් පිටපතන බවක් පෙන්නුම් කරනවා. අමතර කටයුතු කිහිපයක් වෙනුවෙන් වෙහෙසීම් ඇති කරමින් සති ආරම්භ වන මීන ලග්නයේ ඔබගේ සඳුග්‍රහය 12 1 2 3 යන භාවයන් මතින් ගමන් කරනවා. මීන ලග්නයෙන් උපන් ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී හදිසි කඩදරුවකට කටයුතු උදා කරන බවක් පෙන්නුම් කරනවා. වගකීම් බහුලවත් ඒවා ක්‍රමවත් ලෙස කරගෙන යාමට හැකි වනවා. වෙනදාට වඩා පින්දහම් කටයුතු වල නිරත වන කාලයක් වනවා. ගුප්ත කටයුතු වලින් පිටපතන බවක්ද පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියා අපේක්ෂාවෙන් සිටින අයගේ බලාපොරොත්තු යම් තරමක් ඉටුවන බවක් පෙන්නුම් කරනවා. අමතර මුදල් ලාභ හිමිකරන රැකියා මාර්ගවලට හිමිකම් ඇති කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී අලුතින් ඉගෙනීමට කටයුතු උදා කරන බවක් පෙන්නුම් කරනවා. විදේශ අධ්‍යාපනයක් පිළිබඳ සැලසුමක් සාර්ථක කරන බවක් පෙනෙනවා. එමෙන්ම අදපස වූ පාඩම් වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට මඟ සැලසෙන බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශාරීරික වෙහෙස ගෙන දෙන සතියක් බව පෙන්නුම් කරනවා. නිතර ඇතිවන ක්ලාන්ත ගතිය හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වෙනවා. රුධිරගත සීනි මට්ටම අධි රුධිර පීඩනය ආදිය පිළිබඳ සැලකිලිමත් වන්න. මීන ලග්නයෙන් උපන් ඔබගේ අය 6යි වැය 4යි. මීන ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 6ද ජය වර්ණය ලෙස කහ පැහැයද ශුභ දිනය ලෙස ඉරිදා දිනයද යොදා ගන්න. අප මේ ඔබ වෙත ගෙනාවේ පොදු පලාපල විස්තරයක් පමණයි. එම නිසා ඔබ මෙම කරුණු තේරුම් අරගෙන ඉදිරි සතිය ඉතා යහපත්ව ගත කිරීමට ඔබට හැකියාව ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබ තවමත් අපගේ YouTube චැනලේ සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් මේ දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දෙනාටම සුබම සුබ දවසක් වේවා.